සංගීත කතාවට ආදරය කරන ඔයාව ගොඩාක් ආදරෙන් පිළිගන්නවා අදත් මගේ වීඩියෝ එකට. ඉතින් මම අද වීඩියෝ එක තුලින් ඔයත් එක්ක කතා කරන්නේ කලින් ඉදිරියට තමන්ගේ තාත්තට කියන දෙයක් සම්බන්ධවයි ස්ථීරවම. එතනදී තාත්ත කේන්ති ගන්නෙ මොන වගේ කාරණාවක් නිසා වෙන්න පුළුවන්ද? ඉතින් අපිට අද වීඩියෝ එක තුලින් මේ ගැන කතා කරන්නට පුළුවන්කමක් තිබෙනවා. ඉතින් වීඩියෝ එකට යන්න කලින් ඉල්ලනවා මෙවැනි වීඩියෝ සමග ඔයාටත් දිනපතාම රැඳෙන්නට උවමනාවක් තියෙනවා නම් එහෙනම් අනිවාර්යෙන්ම මගේ channel එක subscribe කරලා මාත් එක්ක එකතු වෙන්න. ඒ වගේම like කරන්න, comment කරන්න, තවත් නොදන්න යාළුවෙකුට දැනගන්න. විශේෂයෙන්ම share කරන්නත් අමතක කරන්න එපා කියන දේ ගැන තමයි මතක් කරන්නේ. කලින් මේ දවස්වල ඉන්නේ තුෂාර නොමැති වීමේ විරහ වේදනාවෙන් පෙළෙන ගමන්. ඒ වගේම ඇත්තටම කියනවා නම් කලින් මේ වෙලාවේ හිතන්නේ Tamanටයි තුෂාරටයි වෙච්ච දේ වෙන කාටවත් වෙන්න හොඳ නැහැ කියලා. ඇත්තටම ඒ දේවල් වලට කිසිම සමාවක් දෙන්නට පුළුවන් කමක් නැහැ කියන දේ ගැන තමයි අපිට අද වීඩියෝ එක තුලින් කතා කරන්නට පුළුවන් කමක් ඇති කරගන්නේ කියන කාරණාව අද වීඩියෝ එක හරහා කතා කරන්නට බලාපොරොත්තු රසක්ම එකතු කර ගන්නවා කියලයි මම අද වීඩියෝ එක තුලින් ඔයත් එක්ක කතා කරන්නට උනන්දු වෙනවා කියලයි තවදුරටත් කියන්නට වෙන්නේ. ඉතින් කොහොම වුණත් ඔයත් එක්ක මම මේ වගේ දෙයක් ගැන නැවත වතාවක් කතා කරන්නට උනන්දුවක් ඇති කර ගන්නවා කියන දේ ගැන පවා අපි මෙතනදී සාකච්ඡා කරන්නට කැමති වෙනවා කියලයි අද වීඩියෝ එක හරහා මම මෙතනදී කතා කරන්නේ. ඉතින් මම මොන වගේ දෙයක්ද කියන්නේ? අසල ළඟට කිට්ටු වෙන කලන කියන්නේ තමන්ගේ නංගිව, ඒ වගේම තමයි මහේව වෙන් කරන්න තමන් ඉඩ දෙන්නේ නැහැ කියලා. කාට ඇත්තටම කියනවා නම් මේ දෙන්නව වෙන් කරන්න උවමනාවක් තිබුණත් තමන් ඒක රිඩක් දෙන්නේ නැහැ. තමන් තමන්ගේ ජීවිතයටත් වඩා මේ වෙලාවේදී ගොඩාක් ආදරය කරනවා මේ දෙන්නගේ ආදරයට. අනිත් එක තමන්ගේ ආදරෙත් අහිමි වුණානේ. ඉතින් ඉදිරියේදී තමන් මේ දෙන්නගේ ආදරේ අහිමි වෙන්න ඉඩ නොදී බලා ගන්නවා කියන එක මෙතනදී අනිවාර්යයෙන්ම කතා කරන්නට පුළුවන් කමක් ලැබෙනවා කියලයි මම අද වීඩියෝ එකෙන් මතක් කරන්නේ. කලින් වැඩදුරටත් තමන්ගේ තාත්තට කියන්නේ තාත්තා හොර රහසෙම තුෂාරිව රටෙන් යවලා තමන්ගේ ජීවිතේ අහිමි කරානේ. ඉතින් හැබැයි මේ වතාවේදී අසේනිව රටින් යවන්නද, එහෙම නැත්නම් කල්පනාසේනිව දෙන්නවම යවන්නද, මේ කිසිම දෙයකට තමන් ඇත්තටම කිසිම බුරුලක් ලබා දෙන්නට කැමැත්තක් නැහැ කියන කාරණාව තමයි මෙතනදී අනිවාර්යයෙන්ම කතා කරන්න කියන දේ ගැන අපිට කතා කරන්නට පුළුවන් කමක් ලැබෙනවා කියලයි අද වීඩියෝ එක තුලින් මම ඔයත් එක්ක කතා කරන සැබෑම කාරණේ බවට පත් වෙන්නේ කියන දේ ගැනත් ඉදිරියේදී සාකච්ඡා කරනවා. ඒ කියන්නේ අසෙල මෙතනදී කලනට බැනවැදුනත් මේ කිසිම දෙයකට කලන බයක් වෙන්නේ නැති හැටි අපිට සංගීත කතාවේ ඉදිරියට බලන්න පුළුවන්.